Bagi pasir tiada lagi di sana. Tiada yang bawa sesuatu di sana.
त्यान अपने वास से सुधि कर राइट देने पुत्र वाले का किन्हों भी आप सागर वाव बालान बलासर वाव त्यान अपने वास से सुधि कर वाव त्यानार का पुण्डी दार पुण्डी का क्या ना वास से सुधि और मेरो के वास से गिराती बन निशा होगे हेमा भी आप उन त्याग का किधर पाल दी दिन निशा सुधि कर वाव अपने सभा वाला वास से उन दुनिया निशा सुधि त्यान अभी आज शाकर ना देवी आर वास साले स्कूल ये ठीक ना या इगन का ना वेला भी ओ वास से यार भी ना वास से मागे पेन वाले उन ने किंद देवी आर वास से उन शक्ति मत कर ला उन दुकान वाले वास से क्या येसुस वास से नाम है आमेन राइट किंमत यार හරි දෙවියන්වහන්සේ වචනේ යන්න කලින් මම එකක් කියන්න යවනි මම අදවස ඔයගොල්ලන්ට දේශනා කරන්න යන්නේ දෙවියන් වහන්සේ වචනේ පාසජාවේ ගීතිකාවක් ගායනා කරලා කතා කරන්න ස්වාමීනි මට කිව්වේ නෑ පාසජාවේ කතා කරන්න කිව්වේ දෙවියන් වහන්සේ මම විශ්වාස කරනවා මම ඔයගොල්ලන්ට දෙවියන් වහන්සේ වචනේ පොල්සක් බෙදාගෙන යන්නේ දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට කතා කරයි කියලා විශ්වාස කරනවා කිදෙනු මේ සභාවවල දෙවියන් වහන්සේ කතා කරලා දෙනවා ठीक है हिंदू साधु से इन्हें समान देवियाँ से कुरुक्षेत्र का हम वाले कथा करो ने समाज जो विनाश कराने जरा निकल अगर तब देवियाँ वाले कथा कराने आ बाकी देखो बाइबल दिए ना आप ही दाखू बदल गाओ मां पुरी का बड़ा का अनित्य वाली विनाश जो अगर वो एक ने स्कूल नाम है उनको हम बनाए पोते मारने ने आती මම අරන් ගියේ නෑ පොත. ඒක ඉදන් මම දන්නවා මම ඉන්නේ මේ වෙලාවේ බයිබල් ගෙනාපු අයගේ පැත්තේ නෙමෙයි. අදවසේ බයිබල් අමතක කරලා දාලා ආවා ඒ පැත්තේ. ඒක ඉදන් ඒගොල්ලන්ට ට්‍රික් එකක් තියෙනවා. ඒක තමයි බයිබල් එක ගියාම නැත්තම් ඇස් දෙක පියාගන්න. ඒතුරු මුකුත් වෙන්නේ නෑ. යාත්‍රා වුණාට පස්සේ ඇස් දෙක අරින්නේ. ඊළඟ දවසේ බයිබල් එක අරන්. රයිට්. අපි ගමු අපේ බයිබල් එක දානවා. මගේ දාපු වන්දේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය. මේ ලෝකයේ අතීතය ගැන වර්තමානය ගැන අනාගතය ගැන මේ වචනේ සඳහන්. ආදාසම බාර වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ අනාගත වශයෙන්. ඔබ වහන්සේ මට කතා කළා. යේසුස් වහන්සේ නම. ආමේ. එදා දවසේ අපි වගේ ඉඳපු සාමාන්‍ය මිනිස්සු දෙවියන් වහන්සේගේ වචනේ මිනිස්සුන්ට කතා කරලා තිබුණා සිද්ධුනේ. මිනිස්සු शुद्ध आत्मा महासिंह पिरुना सह ये वचन यहाँ पर मनुष्य के जीवित होला देवी आत्मा से आज काम करा ये आधा उसे मां दाने वो मोना प्रश्न की मोना पीड़ा वाकी मोना आवश्यकता वाकी अभी लीन वाला मोना आश्रित भी नहीं ना दिखल दाने ये वो मन देख के पूरा पोरा हुआ ना इधर ना उसे बे वचन ये कथा करा दी क्या हुआ मनुष्य गैर तुले देवी आत्मा से हास काम करा आधा उसे वो प्रश्न का वो आवश्यकता वाला ඉන්නවා ඔබ හොඳට දෙවියන් වහන්සේ වචන අහගෙන ඉන්න මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබතුළු හාස්කමක් කරන්න යනවා සමහර ඔබ ප්‍රශ්න කියාපු කෙනෙක් වෙන්නදී ඔළුව බලගදී කියාපු කෙනෙක් වෙන්න දෙවියන් වහන්සේ ඔබ නිදහස් කරන්න වචනේ කතා කරා දුබ අමාරු දෙයක් කෙනෙක් වෙන්නදී දෙවියන් වහන්සේ නිදහස් කරන්න ඔබ මේ වෙලාවට ඒ විතරක් නෙමෙයි මේ වචන ඉවර වෙලා ඔගොල්ලෝගේ අසනීප තියනා කියන මම ආශා කරන්න යනවා මට හාස්කම් කරන්න බලයක් නැහැ මම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන හැම තැනකම ඒක පිටපස්සේ හාස්කම් සහ පුදුම ප්‍රයාසු වෙනවා කියන කීදෙනෙක් හාස්කම් බලාපොරොත්තු වෙන සභාවට ඉතින් කියලා සුවාන් මාත හස්තමක් දුන්නු. හොඳ රදෝසර් වාගේ කිසුල් දාන්නේ. හා හා හොඳ රදෝසර් අද මට හස්තමක් ඕනේ. රයිට්? මේක ඉවර වෙලා මම යාශා කරන්න යනවා ඔයගොල්ලෝට. මම දන්න දෙවියන් වහන්සේ ලෝකේ හදන්න පුළුවන් නම් එතනින් මෙහා පැත්තේ තියෙන වැඩ ටික ඔක්කොම උන්වහන්සේ නිකන් අපි මොනවා නිකන් choice වලෝ කියන්නේ. උන්වහන්සේ හරි සිම්පල් වැඩ. උන්වහන්සේ පුළුවන් ඔබ මේ ලෝකෙට ගේන්න. නාසර පුරවන මේ ලෝකේ හදන්න. නාසර පුරවන හරි ඉහළ කන්ද නිර්මාණය කරන්න. පොළොවේ ගැඹුරම තැන නිර්මාණය කරන්න උන්වහන්සේ පුරවන. ආසින්න කපුරන ගෑම් සබයන් පුරවන. උන්වහන්සේ ඔබේ ප්‍රශ්න දෙයක් නේ. උන්වහන්සේ ඔබට අනිත් හැම දෙයකටම වැඩි ආදරේ. ආමෙන්. ආමෙන්. ඔබ බලන්න ඕන දෙවියන් වහන්සේ වාචනේ කොටස. මේ දවස්වල හරිම ජොලි වැඩක් අපි සභාවේ කරගෙන යනවා. ඒක තමයි මේ කතන්දර කියන. රයිට්? කතන්දර කියන. කීදෙනෙක් කැමතිද කතන්දර කියන්න? කතන්දර අහන්න කී දෙනෙක් කැමතිද? වා ඔක්කොම කැමතියි. මේව පොඩි වීඩියෝ එකක් බල බල ඉන්නවා. ඒකේ කියනවා මේ ඒ වීඩියෝ එකේ පොඩි ජෝක් එකක් ගැන කියන්නේ. ඔයා කියනවා ඔරයිට් ඔයාට පුළුවන් දැන් කතන්දරයක් කියන්න. ඒක අනිත් පැත්තේ කියනවා ඔබට කතන්දර කියන්න පුළුවන්. ඊට සාම නැත්නම් පුළුවන් කතන්දර ඔබට කතන්දර කියන්න පුළුවන්. අපි ආවිල හොඳ කතන්දර කාලේ. අපි ගම හිටු එක පවුල ගියා අපි කතන්දර අහලා කියනවා. හරි? කතන්දර. ඒක නම් අත්දවසේ එකක් කතන්දරයක් විදිහට කියනවා. ඒක හරිය ලේසියෙන් ගලන ඔළුවට යනවා. මේක කතන්දර. දැන් මම දැන් කියන්නේ බයිබලේ
තියෙන තැන මේ කතන්දරේ මේ කිව්වොත් එහෙම ඔයගොල්ලෝ මොනවද කරන්නේ ඔයගොල්ලෝ මම වගේම තමයි ඒ කතන්දරේ කියවලා ඒ කතන්දරේ ඉස්සරහා පරිච්ඡේදේ පිටිපස්ස පරිච්ඡේදෙත් කියනවා එතන ඉඳපු ගමන් විතර හිත උපදේශය පොතල් ගිහිලා බලන්න ජීවිතේ උපදේශ මොනවද ඊපස් ඉදරට ගීතාවල ඉස්සුණා කියනවා මේ ප්‍රසාරි ඒක නිසාවත් කියන්නේ නැහැ කොතනද මේක තියෙන්නේ හැබැයි මේක කතන්දරේ හොඳට ගන්න එක දවසක් එක කාලයක පෝසත් මිනිස්සෙක් ඉඳලා there was a rich person එයා ඒ කාලේ තිබ්බ හොඳ වැඳුම් තමයි ඇඳන්නේ සහ එයාගේ ජීවිතේ හැම සැප සම්පතකින්ම පිරලා තිබුණා එයාට අවශ්‍ය හැම දෙයක් ඕනෑවට වඩා තිබුණා ඒ වගේම තව එක හිඟන මිනිස්සෙක් හිටියා එයා ගිහිල්ලා මේ පොසතාගේ ගෙදර ඉස්සරහා තිබුණා මේ දුප්පත් මිනිස්සයා හිඟා කාල තමයි ජීවත් වුණේ එයාගේ මුළු ශරීරයම තුවාල ඇවිල්ලා තිබ්බා අපි දක්නට පාරේ නිකාකනාගේ තුවාල දෙනවා ඉතින් බල්ලෝ ඉඳන් ඇවිල්ලා මේ තුවාල දෙනවා මේ දෙන්න හරියට වෙනස් ආසයි පොළොවයි වගේ there was a rich man and a poor man so මේ දෙන්නගේ ජීවිත රටාවත් හරිම වෙනස් මේ දෙන්න මැරුණා මේ දෙන්න මැරුණාට පස්සේ දේවදූතයා ගිහලා මේ දුප්පත් මිනිස්සයව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අරගෙන ගියා එතන ආබ්‍රහම් ඉන්නවා ඒ ආබ්‍රහම්ගේ ලපත්ත දරන් ගියා කියලා කියනවා දෙවියන් වහන්සේ රාජ්‍යයට අරගෙන ගියා මේ පොසත් මිනිස්සයා සාමාන්‍ය මිනිස්සෙක් එයා බැරිලා තැම්පත් කරොල් ලැබුවා ඊට පස්සේ එයා අපායට නැත්තම් හේදීසෙට ගියා දැන් අපාය කියන්නේ හරිම දුක් විඳින තැනක් එතන වේදනාව තියෙනවා පිපාසය තියෙනවා ගොඩක් අමාරුකම් තියෙන තැන ඉතින් මේ දුර ඉඳන් මේ පොස්ට් එක දැක්කා එයා අමාරුකම් වෙද්දි එයාගේ ගේ ඉස්සරහා එයාගේ ගෙදරින් විසිකර කෑම ගාලා ජීවත් වුණ මේ ලාසරස් තමයි මේ දුප්පත් මිනිසයා වෙනම මේ ලාසරස් කියන මිනිසයා හොඳම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉන්නවා එතකොට එයා ආබ්‍රහම්ට කතා කරලා කිව්වා "පියාණනි මට හරි පිපාසයක් තිබෙනවා මට හරි වේදනාවක් තිබෙනවා ඒක නිසා මට පේනවා මගේ ගෙදර ඉස්සරහින්ද පිටර මිනිසයා ඉන්නවා ස්වර්ගයේ එයා එවන්න එයාගේ ඇඟිල්ල වතුර ගාලා මගේ දිවේ ගාන පිපිස" දැන් තමයි අපිට වතුර කෝපයක් බිව්වත් මදි. හැබැයි මම මතකයි මම අර ගිහිල්ලා මගේ අතේ ඔපරේෂන් එක කරලා තියද්දි එළියට ආවම පස්සේ කෝපයක් නෙමෙයි කවුරු හරි ගියා මුළුන් කැරලා නිකන් ගානවා. ඒක තරහ සැපක් නෑ. ඉතින් හිතන්න අපායි කොච්චර අමාරුද කියලා කියන්නේ වතුර ටිකක් ගන්න මගේ වාන්නේ කියලා. එතකොට අපි හම් කියනවා අපායයි ස්වර්ගය අතර ලොකු දුරක් තිබෙනවා. මේ කට්ටියට එහෙට යන්නත් බෑ. එහෙ කට්ටියට මෙහාට එන්නත් බෑ කියලා කියනවා. ඒ වෙලාවේදී පොසත් මිනිසයා මතක් වෙනවා එයාගේ ගෙදර තව සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා එතකොට එයා කතා කරලා කියනවා ආබ්‍රහම්ට අනේ පියාණනි එහෙනම් මෙහෙ කවුරු හරි ඉක්මනට යවන්න මොකද දැන් ස්වර්ග මරණ පස්සේ ස්වර්ගයේ යපායේ හේතු වෙන වයමාන් කරනවා you can go from here to heaven no heaven to here is it done හරි ඒක සදාකාලිකව එහෙම මේ යන බැරිද මෙයා ප්‍රකට මතක් වෙනවා හොඳ මිනිස්සයා හරි අපායට යන්නේ අනේ වා ගෙදර සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා එහෙනම් පියාණනි අවස්ථාවක් දෙන්න ගිහිල්ලා ඒ ආයට යේසුස් වහන්සේගේ සුභාරංචිය කියලා එන්න. මොකද එයා දැනගෙන හිටියා සුභාරංචිය පිළිගත්තේ නැති හින්දා එයාට අපාය ගන්න සිද්ධ වෙන්නේ. එතකොට කියනවා ආබ්‍රහම් කතා කරලා කියනවා දැන් මේ ලෝකේ ඉන්න මිනිසුන්ට සුභාරංචිය කියන්න මේ ලෝකෙට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සේවකයෝ මෝසස් අනාගත වතුරුපත් කරලා දෙවෙනවා. මෙරකලා ඔසේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ හරි උනන්දු මේ කාලේ සුභාරංචිය කියන. ඒගොල්ලෝ කියයි සුභාරංචිය ඔයා පාඩුවෙන් ඉන්න තැන ඉන්න. මොකද එතනින් යහට යන්න බෑ කියලා. කවුරුත් යවන්න බෑ. එතකොට මෙයා කතා කරලා කියනවා යාට හරි මොලේ. එයා කියනවා නෑ නෑ ස්වාමී ලෝකේ ඉන්න කවුරුත් කියවල පිළිගත්තේ නැති වුණා. අපායේ කවුරු හරි මැරිච්ච කෙනෙක් ඇවිල්ලා ගිහිල්ලා ඒගොල්ලෝ යේසුස් වහන්සේ ගැන කිව්වොත් එහෙම ඒගොල්ලෝ අනිවාර්යෙන් පිළිගයි කියලා කියනවා. කොහොමද මොලේ? හරි. එතකොට ආබ්‍රහම් කතා කරලා කියනවා දැන් මේ පොළොවේ ඉන්න දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ පණිවිඩේ යේසුස් වහන්සේ ගැන කියන එක අහන්න ඇති මිනිසයා බලොන්ගෙන් නැගිටලා ගියත් ගිහිල්ලා මිනිස්සෙක් කිව්වා යේසුස් වහන්සේ ගැන අහන්න නැහැ කියලා. ඒක නිසා එයා ඔක්කොම මේ පොළොවේ යේසුස් වහන්සේ ගැන කියන මිනිසු ඉන්නවා කියලා කියනවා එතනින් කතන්දරේ වල. මතකද කතන්දරේ? ඊයා අපට ටිකක් මතකයි. මගේ තේරුණාට කියන්න පුළුවන් right? එකමත් එක් කාලෙක හිටියා පොසත් මිනිසෙක් හිටියා. එයාගේ ජීවිතේ සැපව ඔක්කොගෙම පිරලා තිබ්බා. එයා හොඳ වැඳුම් නැන්දේ. එයාගේ ගෙදර ඉස්සරහා ගියලා තිබ්බා කවුද? ලාසරස් කියලා.
दुर्पत मानुसे या क्या तो मुना मुना दीपे तू आवाज़ दीपा कहूँ तबील ले वाले वो क्या है आ बालू तबील ले वो क्या हो मैं देखना हो मैंने ना इर बसे मैं दास रस्त मुना दबील ने या मैंने उनको बसे देव दूत हुए अभी ना या वाला मैंने देवी महासिंह राज्य मैं दाना तार मुग दबील ने या ना ना सामान्य के लिए पी मनुष्य उदाह ඒ උදාහරණ නිසා එක කතන්දරයක් මම මතක් කරනවා ඉස්කෝලේ කාලේ ගියපු කතන්දරයක් දෙවනි ලෝක යුද්ධේ අනිත් හැම රටකම කට්ටිය අලගෙන ලොකු වලවල් හරලා ඒ රටේ ඉන්න සිරකාරය ඒ වලට ආවා. සිරකාරය දාලා ඒ වටේ මේ වල වටේ හොඳ මේ ආයුධ සන්නද්ධ security guards දාලා තිබුණා. They have placed all the security guards around this set. හැබැයි ලංකාව වල වටේ එක security guard එක තුවක් ඔබ ලොකුත් දාන්න නිකම්ම ලංකාව වල ජොලියට තියෙනවා ඊට පස්සේ එතන හිටපු නායකයෙක් කතා කළා ඔය ඇයි ලංකාව වල වටේ මේ security guard සතාව නැති කියලා ඕකේ ඉන්නේ ඔය කෙනෙකුටවත් ඔකේ මුඩට ගැලවිලා යන්න දෙන්නේ නැහැ මොකද යාලේකාව ආපහු පල්ලෙට ඇදලා ගන්නවා කියලා ඒකින්ද ඒගොල්ලෝ දාලා තිබ්බේ නැහැ ඔබ දානවා දාවරන්න he's such a nice person යාර මතක් වෙනවා මොකද කියන්නේ යා දුක් විඳින මතක් වෙනවා දැන් සහෝදරයෝ දැන් පොරොවේ ඉන්න කට්ටිය That Divian Mansi's standards go down to the minute.
ඒක නිසා මේ ලෝකේ කිසිම මිනිසෙකුට ඒගොල්ලන්ගේ ක්‍රියාවෙන් මේ දෙවියන් වහන්සේගේ ගැළවීම ලබා ගන්න බෑ. ඇයි ඒකට හේතුව? මිනිස්සු කොට පල්ලා ඉන්නේ දෙවියන් වහන්සේගේ ස්ටෑන්ඩඩ් එක, දෙවියන් වහන්සේගේ සීමාවන් හරින්න උසස්ව තිබෙනවා. ඒක නිසා රෝපණය 10 වෙනි පරිච්ඡේදයේ කියනවා මිනිස්සු කොට ගැළවීම ලබා ගන්න පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේ කෙරෙහි හිතින් අදා ගැනීමෙන් සහ ඒක මුලින් ප්‍රකාශ කිරීමෙන් පමණයි කියලා. Jesus wants to know that I am a power in Melinda, Unas Pursa Melinda, Maga Power in it, Unas Pursa Melinda, Dominda, and the Nagita, Unas and our Visas and the Power in Nidas, and hitting other again in the Saha. Jesus wants to make a swami class in a Muke, Prakashi in Pamana, Devian Master Gallery, Manusha, Lavag and Puramwen. Salve to Nanda Puranga, Diva Mandan or Bosada, Pusta, Lather Gatta. But a gallery in a company, they got the name. Right? Happy Hilton? I didn't heal. විශේෂයෙන් පිරිමි ආදාන දානවා යන්නේ පොල්ගෙඩියක් ගේන්න අර පර්ස් එකේ සල්ලි තිබ්බොත් අයිස්ක්‍රීම් උයි ගේන්න ඕනි දේවල් ගොඩක් වඩ මල්ලක් අරගෙන එන්න රයිට් මේ සල්ලි වල ගන්න පුළුවන් මේ පොස්ට් එක අනිවාර්යෙන් ගැලරිය දෙකක් ගන්න මටත් එකක් දෙන්න මගේ සහෝදරයෝ මස්සලට පහක් දෙන්න කියලා පහක් ගන්න ගන්න බෑ ඒක විදියට ගැලරිය ලබන්න පුළුවන්නේ මේ විදිය තමයි යේසුස් වහන්සේ කෙරෙහි සිටින අදාගෙන සම්මුය ප්‍රකාශ කරන මම දන්නවා ඔයගොල්ලන්ගේ කවුරුත් කෙනෙක් කියලා තාම යේසුස් වහන්සේ හිතින් අදාහන්න නැති කෙනෙක් මොකෙන් ප්‍රකාශ කරන්නේ නැති කෙනෙක් අද දවසේ ඔබට වෙලාවක් තිබෙනවා මොකද මරණය කියන කොයි වෙලාවෙයි හිතන්නේ ඔබට අපාය දුක් විඳින්න නැතුව මට සතුටසක් ගිය සතිය බදාලා අපිට බ්‍රදර් නිමල්ව හම්බුණා යේසුස් වහන්සේ ගැන කතා කරා එයාගේ ඕම යේසුස් වහන්සේ වුණේ කියලා එයාගේ ජීවිතේ අපායෙන් බේරුවා ස්වාමීන් වහන්සේ සුදි එයාගේ පාත්‍රය කවුරුර කෙනෙක් කියනවා මම දන්නේ මේ සහෝදරයද කියලා අපායෙන් බේරෙන්න ඕන එකයි එකම ක්‍රමය තිබෙන්නේ අපි පුණ්‍ය ක්‍රියා අපේ සාධු වල ගන්න බෑ එකයි වෙන්නේ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ හිතින් අදහන එකයි මුයින් ප්‍රකාශ කරන එක පමණයි හාලෙලූයා දෙවියන් ආරාධනායි මේ ලෝකයේ ඔබේ තිබෙනා වූ සමාජ තත්ත්වය නැත්නම් ජීවන රටාව ඔබ කාමේ මොනවද බොන්න මොනවද ජීවත් වෙන්නේ කොහොමද උසස්ත පහස්ත කියන එක ඔබේ ස්වර්ගීය ජීවිතයට කිසිම ආකාරයකින් බලපාන්නේ නැත මෙලොවේ ජීවත්වන කාලෙදී අර හිනර මිනිස්සු අර මේ ධනවතා ගෙදරින් කෑමවත් දුන්නේ නැහැ හැබැයි විසිකල කෑම තමයි යා කෑවේ යාරෝන උපරිමයෙන් එකක් තියෙන දෙකක් තියෙන ධනවතාට කියන රත් නිල් වස්ත්‍ර පර්පල් ගාමන්ට්ස් රයිට් තිබ්බයි දැන් යාර ගොඩක් හොඳ දේවල් තිබ්බා මම කියන්නන්නේ කොතන තියෙනවා මේ කතන්දර තියෙන්නේ ලුක් 16 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදය මේ පොළොවේ අපේ ජීවන තත්ත්වය අපි කන්න මොනවාද අපි බොන්න මොනවාද අපි යන්නේ මොනවාද කිසි දෙයක් වැදගත් වෙන්නේ නැහැ අපේ ස්වර්ගික ජීවිතේට ස්වර්ගික ජීවිතයයි මේ පොළොවේ ජීවිතය අතර කිසිම සම්බන්ධයක් නැතුව තිබෙනවා ඒකට හේතුව කලින් සතියේ අපි කිව්වා වගේ ස්වර්ගික දේවල් වෙනයි මේ පොළොවේ තිබෙන ආයුධය ඉතින් මේකෙන් අපි දැනගන්න ඕනේ කාරණා අපව මගේ සිනේවත් සහෝදරයා සහෝදරිය අපි ජීවත් වෙන සමාජය ආශාවන් පිටිපස්සේ 5 කිලෝමීටර 200 කින්තර වේගයෙන් ගොන්නව සමාජයක අපි ජීවත් වෙනවා. Today the society is so competitive. අපි අදාලේ තරණකාරී සමාජයක ජීවත් වෙනවා. අපිට සමාජයක් ඕනේ අපිට ඇත්තම ඕනේ නිසා නෙවෙයි. මොන නිසාද අපිට සමාජයක් ඕනේ? අපේ පුංචිම වර්ගයේ තියෙන්නේ. Right? මේ ලෝකේ කොච්චර ලබා ගන්නත් එක අපි ස්වර්ග ජීවිතේ බලපාන්නේ. ඊගල් වර්ෂයක් කිසි දයක් තිබෙන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේ විතරයි හිටියා ස්වර්ගෙට ගියා. අර ධනවතර ගොඩක් දේවල් තිබා යේසුස් වහන්සේ නැති වුණා. එයා ගියා පායට. ඒ නිසා මේක අපිට හොඳ අවස්ථාවක් ඉදිරි මිනිස්යාට දෙන තීරණයක් ගන්න. අපි අපේ ආශාවල් පිටිපස්සේ දුවන එක අපි නවත්ත ගන්න අවස්ථාවක් ලැබෙන්න තිබෙනවා. මොකද ඒක හේතුව සමහර වෙලාවට මගේ යාළුවා හොඳට හම්බ කරලා මොනවාරි දෙයක් තිබෙනවා නම් මම ඒ තත්ත්වෙම ලබා ගන්න උත්සාහ කරත් වැරදි මාර්ගයකට මට මොනවද වෙන්නේ? යේසුස් වහන්සේ ගැළවීම මට නැති වෙනවා. මේ ලෝකෙම හොඳ තත්ත්වයක් තියෙන හැබැයි ස්වාමීන් වහන්සේ මම අන්තිම අමාරු වැඩේ ඉන්නේ. ඒක නිසා ආශාවන් පස්සේ දුවලා ඒක අනිත් පැත්තට තාගෙට මෝඩ දෙන්න උත්සාහ කරන්නේ මතක තියාගන්න අරින් ගන්න ගොඩක් අමාරුකම හිටියා. නමුත් ජේසුස් වහන්සේ ධාර්මික ජීවිතයක් ගත කරපු නිසා එයා ස්වාමී කියලා සදා කාලයක සැප වුණා. නමුත් බෙදලා කියනවා මේ ධනවතා වැරදි විදියට මේ ධනෙ උපයා ගත්තේ කියලා. එයා මොකද ජීවිතයත් මේ වැරද්ද වුත් නැහැ. නමුත් ජේසුස් වහන්සේ නැති නිසා එයා අපායට යනවා.
සමහර සහෝදරලා සහෝදරනි මේ කාලේ අපිට දකින්න පුළුවන් සමහර අය මේ ලෝකේ වස්තුව මේ ලෝකේ දානේ මේ ලෝකේ මිනිස්සුන් ලබා ගන්න වෙනස සමහර අය යේසුස් වහන්සේ වතාවේ right මේ ලෝකේ මොන දේ හම්බුණත් යේසුස් වහන්සේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ මොකද මම ගේසති කියුවාගේ මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සුකම අවසානයේ මරණය විතරම වෙන්නේ මේ ලෝකේ ජීවිතයයි මේ ලෝකේ ජීවිතය වැඩක් වෙන්නේ මයික උපමාව කියව පොඩි ළමයින්ට තියෙන දෙයක් මේක පොඩි ළමයින්ට මේ උපමාව කියනවා වැදගත් වෙන්නේ අද ඔයා කන්නේ මොනවද අද අඳින්නේ මොනවද අද යන වාහනේ මොකද්ද මේ වැදගත් වෙන්නේ අද යා මොනතරම් ඉගෙන ගත්තද කියන දේ තමයි ඔබේ අනාගතේට වැදගත් වෙන්නේ කියලා කියනවා ඒ වගේ මාගේ සෙනෙහවත් සහෝදරයා සහෝදරිය ඔබේ ස්වාමීගේ ජීවිතේ වැදගත් වෙන්නේ අද ඔබ මොනවද යන්නේ මොන අමාරු ගමේද ඉන්නේ මොන පීඩාව වැදගත් ඔබ යන්නේ මොනවද ඔබ කෑවේ කියන දේ වැදගත් වෙන්නේ ඔබ දෙවියන් වාසිතේ මොනවාගේ ජීවිතයක්ද ගත කරේ කියූප එකයි ඔබට වැදගත් වෙන්නේ ස්වාමීගේ ජීවිතේට ස්වාමීගේ ජීවිත තමයි අපේ සදාකාලික ජීවිතේ හැලෙලුයා මන්දන වෙදින බෝවාට ස්වාමීගේ උසස් ජීවිතයක් දෙන්න යනවා හැලෙලුයා අනිත් එක තමයි මේක අපිට දැනගන්න දෙන්න කාර්යය දේශනා කාර්යපතේ 9 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ 10 වෙනි පදේ කියනවා මේ පොළවේ අපිට වස්තුව තියෙනවා නම් එතන කියනවා පිරිමියාට කියන්නේ භාර්යාවත් එක්ක කාලා බිල සතුටු වෙලා මේ ලෝකේ ඉඳන් මුක්ති විඳින්න මොකද මේ ලෝකේ තිබෙන හැම දෙයක්ම තාවකාලිකයි කියලා කියනවා ඒක නිසා දෙවියන් වාසික මානුෂ්‍යත්වයට අපි උනන්දු කරන්නේ දවසේ කරදර විතරක් දරා ගන්න අපිට ඉතින් මාගේ සේනාවත් සහෝදරේ සහෝදරේ ඔබ කවුරුහරි උනන්දු කෙනෙක් ඉන්නවනම් සල්ලි එකතු කරන්න වැඩිය ගොඩාක් එකතු කරගන්න එපා අනාගතේ පොඩ්ඩක් තියාගන්න දැදී ඔබේ මුදල් වලින් ඔබේ අතේ තියෙන සම්පත් වලින් අද දවසේ ප්‍රීති වෙන්න ඒක හේතුව ඔබයි මමයි දන්නේ අද රැයට නැත්තම් හෙට උදේට කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි වගේ ජපානේ ගොඩාක් දියුණු කට්ටිය ගොඩාක් දියුණු කට්ටිය දැන් අවුරුදු 3000 කලින් සුනාමියක් ආවා අඩි 80ක් අඩි 100ක් උස සුනාමිය අපිට වැඩි ගොඩාක් උසස් ජීවන මට්ටමක් එකක් ඕනේ බා අපිට වැඩි ගොඩාක් ඉදිරි කරපුවා ඒක ලත්‍රීත ජනිමාරය ඩොයිටා නිසන් කම්පැනිස් උන්නත් එක බලපෑවා ඒ වගේ ගොබු එක්සිකියුටිව් අය ඉන්නදී ඉන්නවා ලොකු අය ඉන්න තමයි ඒවලගේ බැංකු ගිණුම වල කෝටි ගණන් මුදල් දෙන්න දෙයක් එකතු කරලා වාර කෝටි ගණන් දේවල් තියෙනදී පාලකයන් බැරි දේවල් දේවල් තියෙනවා හැබැයි එක සුනාමිය ළඟින් ඉක්කොලා ගියා ඒක නිසා ඔබේ වස්තුව මොනවද තියෙනවා නම් ඔබ අනාගතේ තියාගෙන ඒක භුක්ති විඳින්න ඒක ප්‍රීති වෙන්න ඔබයි ඔබේ ගෙදර අය එක්ක මේ පොළවේ අපිට තියෙන කාලය හරිම සීමිතයි ඒකට කාගෙත් එක්ක තරහ වෙලා තින්න බා යහළු වෙලා සතුටෙන් ඉන්න right දුකේ වේදනාවේ බයිලා තියාගෙන ඉන්න සතුටෙන් ඉන්න මොකද අපි දන්නේ ඊළඟට මොනවද සිද්ධ වෙන්න යන්නේ කියලා ඔබ වස්තුව තියෙනවා නම් ඒක භුක්ති විඳින්න සමහර වෙලාවට අපි සල්මාරි අඳුන් ගොඩාක් තියෙනවා කවදාවත් අඳින්න බැරුව තියෙනවා පස්සෙන් අඳිනවා නෑ අඳගෙන ඉන්න චර්ච් එකට right වටිනවා අය මොකද අපි දන්නේ අද රෑ මොනවද වෙන්නේ හෙට මොනවද යේසුස් වහන්සේ හදිසි ආවදෙම අපි ඔක්කොම යන්න යනවා right යනවද ඔව් අපි යනවා ඔක්කොම බලා ගන්න අපි යනවද නැද්ද කියලා හරි දෙවනි කාරණාව ඒක තමයි මේ කතන්දරේ චුද්දා කරන වස්මාර කිව්වද තුන්වෙනි එක තමයි 22 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ කියනවා මේ ලෝකේ මොන මට්ටමට ජීවත් වෙලා ඉන්නියා අපි ඔක්කොම මැරෙනවා අපි කිසි කෙනෙකුට මේ ලෝකේ හැමදාම ජීවත් වෙන්න බෑ හාලෙලූයා සමහර අය හිමීට හාලෙලූයා කිව්වා සමහර අය හාලෙලූයා කිව්වේ නෑ මොකද දුකයි මේ ලෝකේ දාලා යන්න වා පොඩ ඇස්නේ වහන් කල්පනා කරලා බලන්න තව පැය දෙකකින් මේ ලෝකෙම ඔබ වරන්නේ නම් මොනවද ඔබ කරන්නේ පැය දෙකයි මොනවද කරන්නේ තපැලේ කින් අපේ ජීවිත අවසන් කරන මොනාරද කරන්නේ මම දන්නවා මෙතන දොරෙන් එළියට පනින්න මඩ සිරාන්ට අනිවාර්යෙන් අලු දොරක් දාලා දෙන්න නම ඒකද ඇයි දොර ගලවගෙන දුවන්නා නමුත් ඒ කිසි දෙයක් නෙවෙයි අපිට ඉතුරු වෙන්නේ අපි ඔක්කොම මරණයි අපිට හොඳ නමක් තමයි දෙවියන් වහන්සේට අරගෙන යන්න පුළුවන් කරන යහපත් ක්‍රියාවක් තමයි ශුද්ධවන්තයෙක් කරන උදව්වක් උපකාරයක් ගාවට සුවගේ සීමක් විදියට දෙන්න යන්නේ හාලෙලූයා කවරක බලන්න සජීවයේ ජීවිතේ එයා හිටියා නැති වුණා. දැන් ජීවිතය අමුතු වෙනවා. දැන් අපි කාටවත් එයාට විරුද්ධව කිසි දෙයක් නැහැ. අපිට ඕන දාලා කියන්න පුළුවන් නගර සභාවට කියලා ආවා, ධර්මදේව ආවා කියන්න පුළුවන්. ඒ මිනිස්සයා හොඳ මිනිස්සේ පොද ජීවිතයක් ගත කරා. අනිත් මිනිස්සුන්ට වැරදි කළා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් අපි දැනගන්න ඕනේ අපේ ජීවිතේ හොඳ දේවල් තියාගන්න සහ දෙවියන් වාසය අපි අතර දීර්ති වෙනවා ආධාරණික වස්තුවෙන් අපි දෙවියන් වාසයේ ස්වර්ග රාජ්‍යයට අපි දේවල් එකතු කරගන්න ඕනේ මොකද අපිට දැනෙන්න සිද්ධ වෙනවා කොහොමද මේ කරන්න පුළුවන් මම නම් කරන්න වැඩි
माइसर क्या मित्र हमारे वाहन का उधर डालने आते हैं ना उमड़ देंगे इधर वंदा ने कोई बिरादर कुमार सीता एक दिन मस्वागी ने मास्टर ऐसे कर युतुई एक दिन उगलो कुमार कराने के मांग किया ना उस पारे का उधर यहाँ मंदा को देख पाए मंगा लिफ्ट आपको मंगी लगा कल उधर वो करना बोली जाते हो मंगी उधर वो करना है मामदान ना कोई बिरादर मेगा वसा में मार मामा कर वो होता रहता हमारे स्वागत डालने आते पारे का उधर वैडले उधर वो करना मंग उधर करना पारे का उधर वाहन कर लो पटाई मंग उधर करना उधर करना आई ग्रेड हो अब योग को मैं रहेंगे एक दिन जमा के सेने मान साउथ रहा साउथ रहे अब जीवन दिन लोडे दान मैंने के निकल गई मुकदमे में कातम दे रखी है ना दान होता है दुख होता है ये मैं देख योग को माय everybody has to die only thing what you can take to heaven is the good name and the things what you have done for the kingdom स्वर्ग राज्य वो मनोहर करे ये और इतना ही डाला नहीं है पूरा मैं एक ऐसा काल पाया करा है हम वो राज्य में मामा मटर में दे अनिवार्य सी दे ना अदर सोदा ही विलाव एक मंडे आना इला कदम दर इतना माई अभी मेरे ना मेरे आ रही हूँ प्रसिद्ध है मैं दाना बता क्यों हुआ स्वर्ग एक मात है अपाय मनुष्य एक नगी तो आयावार पे यागे सावधान रहने सुमार अच्छे किया निकल आइए ऐ इका क्या ला अपाय मेरे का नोट दे आपे दादा ये आलू इन्ना नहीं दे आपे क्या ना काउंट वाली के ने कपाय नगी तला वाले को निकी बताए को विश्वास कर आई है हेलो ने ऐ काउंट वाली ने आपके मेहन काउंट वाली आवानी क्यों है मिनिसुंट का विश्वास है अति बेनो हाँ मैं जीवन तेरे मिनिसुंट बैठी है मैंने मिनिसुंट बाले हैं मैंने मिनिसुंट बाले हैं बैठी क्या तेरा तेरा तो ना सामान्य समाज के अंदर जीवन तेरे इतनी लोगों अंदर सीधे वाले में इतना फाउले में चांदी में मनुष्य मिनिया के साथ पहाड़ में बाये हैं साथ पहाड़ माता करान नहीं नहीं भयंकर बाल नहीं पाया है विद्यना मना दिया ने बाले आती हैं आपके चलो अल्लाह कर हम मना तो इन्हें का मागे दुआ पुता और करान ने पाया की ना डबे करान नहीं साता पहाड़ ने पाया है और वो पहाड़ ना डबा देख कर रहा वो बोले हैं अबे मैं उन्होंने बासे मार बाया की नहीं किधर ही गिरिए क्या සාවදේන සුභාරංචේ කියන්නේ මේ කවුරු හරි වාදිකේ. දැන් ඕගොල්ලෝ තිතාගෙන ඉන්නවා අපේ මල් ලීටර්. දැන් මේක තියෙන රේන්ජර් එක තමයි ඕගොල්ලෝ මේ සහෝදරි පස් දෙනාම ඉන්න අය. තමාරාගේ අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි යාළුවෝ නැහැදෑව ගැලවිම ලබල නැහැ. රයිට් ගැලවිම ලබල නැහැ. කිදෙනෙක් ඉන්නවා ගැලවිම ලබු නැති අය පවුලේ. ඒසෝස් පිළිගත්තේ නැති අය පවුලේ. දැන් මම දන්නවා ඕගොල්ලෝ වැඩි හරියක් කී කියන්නේ අනේ බැලන් දේව දූතේ කාරිය වන්න නැත්නම් මැනේජර් කෙනෙක් කාරිය වන්න අඩුම ගානේ බැිනා පාස්ටර්වත් එවන්න අපි ගෙදර එක්කරා ගන්න ගෙදර අපි අයියන්ට සුභාරත්ති කියන්නේ ආමෙන් රයිට් නම දේවලාගේ ආබ්‍රහම් කිව්වා මේ කාටවත් එහෙට යන්න මුදුන් කරන්න බෑ මේ කාලේ පොළවේ අනාගත වතුරු දිව තියෙනවා කියලා හැලෙලූයා ඉති මගේ ඉස්සරහා ඉන්නේ අනාගත වතුරු දා මගේ ඉස්සරහා ඉන්නේ ප්‍රියාපතේ කිව්වා අවසාන කාලේ දෙවියන් වහන්සේ ආපේ දෙනවා කියලා. ඔබමද උන්වහන්සේ ආපේ આવી තිබෙනවා සුභාරංචි ප්‍රකාශ කරන පිටස දෙවියන් වහන්සේ ඔබ ආලේප කර තිබෙනවා. හාලෙලූයා. බලාගෙන ඉන්න එපා ඔබට ගණන් දීමක්වත් බේරීමක්වත් නැහැ. ස්වාමීන් වහන්සේ සභාවේදී සුපර් ඩුපර් කේස් එකක් ඔගලා ගෙදර පැවිල්ලා ආවරත් එක සුභාරංචි බෙදාගයි කියලා. කවුද කියන්නේ කියලා කිව්වේ? හලෝ. කාට කවුද කියන්නේ මේ පොළවේ තියෙන දේ මේ පොළවේ කට්ටිය දේවල් තියෙනවා කියලා ආබ්‍රහම් කතා කරලා කිව්වා. එනම් මේ පොළවේ ඔබේ පවුලට සුභාරංචි අරන් යන්න ඉන්න කෙනා කවුද? මම නම් කියන්නේ නැපා. ඔච්චර කල් ඔබ ලිව පාස්ටර් කියලා දැන් කියන්නේ මම නම් කියන්නේ නැපා. ඔබේ අම්මගේ ජීවිතේට අපායට ගියා මැරුණාට පස්සේ දානි දෙන්න. හරිද? දානි දෙන්න. පුණ්‍ය කටයුතු කරන්න.
මෙහෙ වයර් ගාලා එහෙ ඒමාරු කරන්න බෑ. එහෙ ගියොත් තාය අපායට ගියොත් ස්වර්ගයට වීසා නැහැ. දැන් තමයි ඔබට කරන්න පුළුවන් මේ දේ. අය ඔබ ගිහලා ස්වර්ගයේදී කියන්න බෑ බ්‍රාහ්මණ කතා කරලා. අනේ සෙන් සම්බෝධි ෆ්‍රොම් හියර්. දැන් දේ විල් බිලි. ඩෝන්ට් ටෙල් දැට්. ඔයා තමයි කියලා දැන් තමයි අවස්ථාවයි තිබෙන්නේ. අපි මේ වගේ කතා කරමු නිදි. මේ වගේම අපි සංජීව වැද්ද එක්ක දවසක් කතා කරන්නේ නිදි දවසේ. එදා දවසේ අපේ සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය වත් කරා එයා දෙන්න ආවා. ඒක ඉදිරියට ඇවිල්ලා මගේ අත ලොකු එල්ලෝ පැද්දුන මම ගිහින් කරුණා කරලා මේක දෙන්න නරින්න. නරින්නද එයාගේ ටයිට් සොකේකුත් ලොකු කරලා නරින්නද දුන්නා. බබෝලා විතර අපේ ගෙදර රැස්වීමක් තිබා ඩීකෝස එකට එනවා කියලා ගියේ. හවසට කෝල් කරලා එන්න බැරුණා හෙට උදේ එනවා හෙට උදේ ආවෙ නෑ එයා කියා. ඒසොස් දැනේ කියලා ස්වාමි මාතර සුදිකා. නමුත් අදෝ පරාක්‍රමොත් එහෙම අදෝ බලන පරාක්‍රමොත් එහෙම යක්ෂයා අපි නෑදෑයන් ගොඩක් අය ජීවිත ආරගෙන යනවා අපායට. එක දෙයක විතරයි ගැලවෙන්න දෙන්න පුළුවන් ඒක තමයි යේසුස් වහන්සේ. ඔබ යාම ගැලවීම ලැබුණ නැත්තම් ඔබ තාත ගැලවීම ලැබුණ නැත්තම් ඔබ දරුව ගැලවීම ලැබුණ නැත්තම් ඔබ ස්වාම පුරුෂ ගැලවීම ලැබුණ නැත්තම් අද වෙලාව. අද රාත්‍රියේ කුමක් සිදු වෙයිද කියලා දන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවද? හලෝ නෑ අපේ කීබෝඩ් එක ගන්න ඉන්දිකගේ අප්පච්චි කරාටරයක කැදලා he was in icu icu එකේ හිටියා. මම ඩියුටි එකක් දාගන්න ගියා යේසුස් වහන්සේට කියන්න ඕනේ යාට කියලා. මම යද්දි සේනක දැන් සෙනඟ ගොඩාක් ඉදී අපිට ඕනේ වල්පල් ඕනේ දේවල් කතා කරන්න පුළුවන්. සමහරවිට නඩග දේවලුත් කතා කරනවා. අපි සෙනඟ ඉදී ආරණින්ම වයයි කතා කරන්නේ. අඹරෙන්න මොන කතා කරන්න බෑ. යේසුස් වහන්සේ විභාර යේසුස් වහන්සේ යන කතාව වෙන ජනාධිපතිතුමාට කාලේ බයින්දු උඩ බැන බැන කතා නොකරන මැටි අන්නෝට බලිත කතා කරනවා right නගත්තා. නිකා අමුතු ගැම්මක් එනවා නික ඇරුවේ හිතන්න ඔබ යාළුවෙක් ගාවට කතා කරන්නේ නැති කෙනෙක් ඉන්නවා මොනවද එහෙම දෙයක් කතා කරලා කොහොමද මාරු වුණාද මේ කතා කරනවා. මම ගියා යාළුවද සෙනඟ ගොඩක් හිටියා මට ලැජ්ජා හිතුණා යේසුස් වහන්සේ ගැන කියන්න. මම ගියා මම ගිහිල්ලා සෙනඟ නැති වෙලා ආපහු එනවා කියලා. මම ගිහිල්ලා බය බාගින් ආවා සෙනඟ නැති වෙලා. එතකොට යන්නේ දවස් හතරක් ධ්‍යානාරම. මම අදටත් දිනන අනේ ස්වාමීන් වහන්සේ මගෙන් කරදරයක් උනේ මට එයාට යේසුස් වහන්සේ ගැන කියන්න බැරි වුණා. right මට වැඩි හොඳට යේසුස් වහන්සේ ගැන කියන්න බෑ. දැන් අපි සමහරවිට කියනවා ඔබ ඔයා කතා කරන විදිහ එච්චර හොඳ නෑ කියලා. මම කතා කරලා සමහර සිම් 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 ගාලා යනවා නිකන් මොනවද කියලා පිහියෙන් අරිනවා වගේ දෙවෙනි දිනා right ඔව් මම කතා කරන දේම තමයි සමහර වෙලාවට. ඒ මං කියන්නේ සුභාරංචි තා මිච්චිනා ගලේ වල මම මගේ අම්මට සුභාරංචි කියලා දිනා මගේ අයියට කියලා දිනා මගේ අක්කට කියලා දිනා එයාගේ දරුවන්ට කියලා දිනා එයාගේ මහත්තයාට කියලා දිනා අපි මාමට කියලා දිනා නැත්නම්මට කියලා දිනා වා මම ලෑස්තියක් මට එක දුකක් තිබෙන්නේ අපි අල්ලපු ගෙදර ඉන්න දොස්තර මහත්තයාට මම කියා ගන්න බැහැ නෝ මම හිතලා මේ සද්දෙත් මම යන්න බලා ගන්න හාලෙලූයා අපිට මරණයට පස්සේ වයල් ගාව වැඩක් නැහැ. දැන් අවස්ථාවක් ඇතිවෙන සුවකේ කවුරුත් දෙන්න යන්නේ නැහැ. ඔබයි මමයි තමයි මේ අවස්ථාව දෙන්නේ. ඒක නිසා මේ සතිය කීදේ කියන්න දේශවාංශ කියන ඔබේ ගැලෙන් ලබන නැති නෑ දැන්. කවුද කියන්නේ? යේසුස් වහන්සේ ඉන්න ඉතාලම ළඟයි right? කොවිලා වහන්සේ ඉන්නවා. ඉතින් හතරට කාරණා වඩ දින දේ මම ඔයාලට කියන්න ලියාගත්ත දේ තමයි අපි තමයි දෙවියන් වහන්සේ පත් කරලා තිබෙන්නේ සුභාරංචි බෙදා ගන්න අපේ. අතනවන හැම කෙනෙකුටම යේසුස් වහන්සේ ආදරය කියලා කියන්න පුළුවන්. අතනවන හැම කෙනෙකුටම කියන්න පුළුවන් නේ. අපි කී දෙනෙක් එක කනවාච දේවල් දැන් නම් කතා කරනවා. පස්සේ කාරණාව දැනගන්න ඕනේදී මරණයට පස්සේ අපිට කිසිම වැඩක් කරන්න බෑ. මරණයට පස්සේ මේ පොළොවේ තියෙන දේවල් භුක්ති විඳින්න බෑ. right මරණයට පස්සේ යහපත් වැඩ කරන්න බෑ. ඒක නිසා බයිබලේ කියනවා කවුරු හරි ඇවිල්ලා ඔයාගෙන් ඉල්ලද්දි ගිහිල්ලා ආපහු එන්න කියන්න එපා දෙන්න පුළුවන් නම් යාට දෙන්න. අයි මරණයට පස්සේ කිසි ආපදයක් කරන්න බෑ. ඔබේ අම්මට උදව් කරන්න ඕන අද තමයි අම්මට උදව් කරන්න ඕන දවස. ඔබේ දරුවන්ට උදව් කරන්න අද තමයි උදව් කරන්න ඕන දවස. ඔබේ අල්ලපු ගෙදරින් කියන උදව් කරන්න අද තමයි උදව් කරන්න ඕන දවස. අයි මේ ලෝකේ ගියාට පස්සේ කිසි උදව්වක් කිසි දෙයක් කරන්න බෑ. අද තමයි වෙලාව. අද තමයි වෙලාව. ඒක නිසා අපිට මොනවද කරන්න තියෙන වැඩේ? යහපත්කම හොඳ වැඩක් කරන්න තියෙන්නේ හෙට වෙනකන් ඉන්න බා කරන්න. කරන්න ඕනේ කවද? අද තමයි ඒ දේවල් කරන්න ඕනේ. අද ඒ දේවල් කරන්න ඕනේ. බලන්න මේ පොල්කාර. එයා
अरे लासरस मोहन उदावा कर लेती पान राइट लासरस से उदावा कर लेती पान लासरस देना कथा करने पान है समाज लेवला दे यीशु सांस जीवित बार दे अबे यह मोहन करने जा भी उठ पागे समाज यह किधर गेटू उदाल एक बार ने आतुर ने इन्हें दिया गलोगे कहाँ कितने का सामान तैयार करना है यह आना करते थे ना उस पीली कार ने आता लगा ना उस दिया यहाँ पाता कर दी पना ये वो उसको पड़ी का स्वागत सीवे इंटर ये दियो वो यहाँ पाता रखा बाइक वाले यहाँ पाता रखा निकल क्या ने पावन कोटे ऐसे ही ले पावन टाइटी हुआ माया वाले देवी अनुवाद कर स्वामी ने मेघे मुकाल दही ने वो वाल से किया ने वो ने मानुष्य उड़े यहाँ पाता रख कर आने पुराने को होता है देवराज के मानो बहुत होता है वो ने मानुष्य उड़े यहाँ पाता रख कर आने पुराने अबे देवी अनुवाद के माचे ने पुना पुना मार्ट पे ना ऐसे ही ने पावन टाइटी आया था यहाँ पाता रख कर यीशु स्वामी दान ना है यहाँ पाता रख कर निमा देवी अनुवाद से घोटा कर माना आगे निकिया मानदाना बोले सामान में प्रास्त दिया रिसा बहुत ऐसे कहा कर निकिया स्वामी ने आई मे देवी अनुवाद से दान नहीं दूसरा बुद्धा उगर आनु नहीं दियो बुकर दान नहीं मेरे पंद्रह आप ही नॉन आप ही करना होगा लोगों को स्वागत है सीवन आमे करना है सीवन क्या बताना क्या अबे आधुनिक मनुष्य क्या मत देख करना है सीवन हो हरे एक ने गीला पूरी पालमा कर दी ये पालमा के सामान देखूंगा पूरी सामान पलक ऐसा है सीवन हो मत आप पेंगो सीही वाटन हरे सीही दावटन दाव गुड़ा देवाती දැන් අපිට දෙවියන් වහන්සේ කිව්වා මේ පොළේ කාටරි දෙද්දී ඒක වම්මත දෙකේ ලකුවල දරගන්න තවස්සක් දෙපා මොකද එතන ස්වර්ගයේ රිවෝඩ් එක නැති වෙනවා ඒක දැනගත්තේ නැත්තම් ස්වර්ගයේ ඉන්න සීමාවක් ඇති වෙනවා දැන් ස්වර්ගයේ සීමාවක් ඇති වෙන්න නම් අපි යහපත් වැඩ කරලා තියෙන්න ඕනේ කොහේ යන කට්ටියද ස්වර්ගය යන කට්ටියට අපි අපාය යන කට්ටියට යහපත් අපි ඒක ගලේ වලවට දේවල් පුළුවන් නම් දේවල් කරන්න ඕන නමුත් අපාය යන කට්ටිය මොනවද කරන්නේ අපි කරපු යහපත් වැඩ ටික ඔක්කොම අරන් කොහෙද යන්නේ මේක හොඳ සත්‍ය කොහෙද යන්නේ අපාය යන්නේ අපාය ස්වර්ගයේ අතරේ ලෝක දුරක් තියෙනවා ඉතින් මම බලනවා කාරණා දෙකක් තියෙනවා මට ප්‍රශ්නයක් මේක මේක නියම හරියට ආත්මార్థකාව වැඩක් වගේ ගැලවීම ලබු මිනිසුන්ට මම පරිදි පුරුදව කරන්න කියනවා සමහරවල් ඒස්වාන් දන්න මිනිසුන්ට ඔක්කොම තිබෙනවා නැති මිනිස්සු කොහෙද ඉන්නේ කියලාද ඕනෑම අවස්ථාවක් තිබෙන මිනිස්සු කොහෙද ඉන්නේ සමහරවද එන සභාවෙ පිට හැබැයි බයිබල් කියන සභාවයට උදව් කරා ඒකට හේතුව තමයි ඒවා තමයි ස්වර්ගයේ ජීවෙන්නේ යන්නේ මම කාන්ති උදව්ව කරා කාන්ති ස්වර්ගයේ දාවිද හැමෝම මතක් කරගන්න පාස්ටර් thank you very much මම කියන කාන්ති thank you very much හැමදාම මම උදේට ස්කෝල් ළඟට යද්දී ආවිලා විශේෂ වාය කරා ගන්න අපි හිතන කතා කරන්නේ හැබැයි පුතේ මම අපායට ගිහලා කාන්ති ස්වර්ගයේ ගියද කාන්ති බලන් ඉන්න පාස්ටර් නෑ වහා අපි සමහර වෙලාවට මොලේ පාවිච්චි කරන්නේ නැති නිසා අපි දේවල් ඔක්කොම මොනවද කරන ගාබර කැපුවා ඉන්නවාගේ නැති කරලා මොලේ පාවිච්චි කරා දෙවියන් වාසික වචන කියලා ප්‍රඥාවේ පටන් ගන්න දෙවියන් වාසික වචනෙට බේරිමයි කියන ඔගොල්ලෝ ගොඩක් වෙලාවට මමත් මේකට අවුලයි කියම වචන දාන්න නැත්නම් දෙවියන් වාසික වචනේ කියනවා දෙවියන් වාසික වචනේ සත්‍ය සත්‍යතාවය මිනිස්සුන්ට නිදහස් කරනවා සත්‍ය කරා මඟ පෙන්වනවා කියලා කියනවා මේක තමයි සත්‍ය දේ ඒක නිසා ඔගොල්ලෝ පටන් ගන්න යහපත් වැඩ කරන්න ඕනේ ප්‍රධාන කොට ගන්න ඒවා ස්වර්ගයේ සීමාවක් කියන්නේ අනිත් අයත් කරන්න ඕන අප දැනගන්න ඕනේ මේක ස්වර්ගයේ සීමාවක් කියන්නේ මම ඉස්සර ඔයගොල්ලෝ කියන බලාපොරොත්තු වෙන්නේ පළවෙනි කාරණාව ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට වෙලා ගන්න දේ තමයි කිසිම කෙනෙකුට මේ සිස්ටම් කොච්චර සල්ලි දීපා වාර සල්ලි දීලා ගැලවීම ගන්න බෑ ඒක හේතුව වාර සල්ලි වේදන් කරලා පින් කරනවා ආව මොනවද වෙන්නේ ටිකක් වෙලා යද්දි මංගල දැන් චර්ච් එකට ආවෙ කරනවා තමයි හැබැයි හදිසි කියලා දාලා ගියොත් මොනවා හිතෙන්නේ මේ ගැන් ගෙනා විතරයි මම විතරක් තවම ඉඳන් ගෙනා ඉන්නේ නේ අන්න වාපයක් සිද්ධ වෙනවා කාටවත් සල්ලි වලට ගන්න බෑ ගන්න පුළුවන්නේ යේසුස් වහන්සේ සිටින අධය නිසා මොයෙන් ප්‍රකාශ කිරීම තමයි by believing him and confessing that Jesus is your Lord this is the thing where you can only have salvation දෙවනි කාරණාව අපි මේ ලෝකේ තිබෙනා වූ தත්ත්වය උසස් බවත් කිසි දෙයක් බලපාන්නේ නැහැ අපි ස්වර්ග ජීවිතේට. ඒක නිසා අපිට තියෙන දේවල් මුක්ති විඳින්න සතුටින් ඉන්න. තුන්වෙනි කාරණාව තමයි මරණය ගැන හැමෝටම මැරෙන්න සිද්ධ වෙනවා. ඔබ දරගෙන හිටියා දැන් ඔබ මැරෙනවා කියන්නේ. ඔබ මැරෙනවා කියන දරගෙන හිටියොත් එහෙම තියෙන දේ ඔක්කොම ටික තද කරලා අල්ල ගන්න නැහැ. ඔනේ කතා කරලා තමයි රිලැක්ස් වෙන්නේ. right මරණ නැහැ කියලා බය වුණොත් මරණ නැහැ කියලා චෝරයෙක් ගෙදර ආවට පස්සේ මොනවද කරන්නේ? තවමඩ ගියත් මතක් වෙනවා ගෙදර දොර පහලා ආවද කියලා.
ඉදා ගන්නවා මතක් වෙනවා ඕ හොලේ මොනවද කියලා. ඇයි හිතනවා මේක අතහැරලා යන්න නැහැ කියලා. දෙවියන් වහන්සේ වාර දෙන්න අපි ඔක්කොම මේ ලෝකේ දාන දවසක යනවා. හතරවෙනි කාරණාව තමයි බලවන්ත කෙනෙක් කරනවා ඉන්න එපා. ඔබේ පවුලයට නෑදෑයන්ට යේසුස් වහන්සේ ගැන කියන්නේ. එයා ඇවිදි වැඩේ පරක් වෙලා තියෙනවා. බස් එක ගිහිල්ලා තියෙනවා. ඔබ තමයි කියන්නේ. නිරෝග දුකෙන් වගේ කර කරන්න දෙයක් නැහැ. අම්මටයි අක්කලා ඔක්කොම යේසුස් වහන්සේ ගැන කියන්නේ. මට නම් ඉන්න වෙලාවක් නැහැ. ඔයා තමයි කියන්නේ. වාගේ වෙනත්ත ස්වාමී ඉන්න හදිසියර 21 එකට අපේ ගෙදර ස්වාමී කියන ඔක්කොම මැන්ෂන් තියෙන ඉතල. කාට පොඩි ගෙවල් නැහැ ස්වාමී. මැන්ෂන්. මැන්ෂන් එකක් වදන්න මොනවද තියෙන කිර? ඒක ලොකු දරක් වෙන්නවා. මම හිතන්නේ එහෙම තමයි බයිබලෙ තියෙන්නේ. ඉතින් අපේ ගෙදර තේ බොණ්ඩ අවින සමහර කෑමක් තියෙන්න පුළුවන්. මොකද නැවත නැගිට පියසු ස්වාමී මාළු පුච්චර කාලේ මම සංඛ්‍යා සමහර අය විරුද්ධයි මම හිතනවා. මේ නැවත නැගිට පියසු ස්වාමී කර මාළු පුච්චර කාපු නිසා පිච්චෝක මට හරි සතුට සමහර බාග කිව්වෙ තියෙන්න පුළුවන්. රයි. ප්‍රෙස් ද ලෝඩ්. සතුටට කාම. ඉතින් අපේ ගෙදර ආවොත් කියනවා පාස්ටර් අපේ ගෙදර කට්ටිය නැහැ. මම කියන නිරෝග මට කරන්න දෙයක් නැහැ. මම නයි මා 2013 නයි මාසෙ දානම් වදනේ මම ඔබ සභාවේදී ඔගොල්ලෝ ඔකනෝ කියන්නේ ඔගොල්ලෝ ගාය ගෑනේ වල කියන වාක්‍යෙම දින ඔගොල්ලෝ ඔගොල්ලෝ ගහ කියා ඕන නැහැ ඔගොල්ලෝ ඉගෙන ගැනීම ඕන නැහැ ඔගොල්ලෝ දැනුවත් වෙන්න ඕන නැහැ දෙවියන් වහන්සේ දැක්පා යේසුස් වහන්සේ පිළිගන්න ආයේ හදවත් සූදානම් කරලා තිබෙන අද දවසේ සභාව යාම පරිවේලේ ඔගොල්ලෝ ගීල ඔගොල්ලෝ නෑදෑ යාළුවෝ නිකුමන ගෑ ගැලේ වල දෙන්න යනවා රෝමයේ 16 කියනවා සුභාරාජ්‍ය තමයි මිනිස්සුන්ට ගැලේ වල දෙන්න පුළුවන් බලය තිබෙන්නේ කියලා ඔබල කඩන ලස්සන වෙන්න ඕන නැහැ ඔයක කඩන වගේ කම් ඇතුලේ කියන එක බෝම්බ යක් පුරනවා වෙන්න ඕන නැහැ දෙවියන් වහන්සේගේ බලයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා සුභාරාජ්‍ය කියන්නේ ඊළඟ කාරණාව තමයි අපි ආවදේ මරණ පස්සේ අපිට කිසි දෙයක් කරන්න බෑ ඒක නිසා දැන් තමයි අපි කරන්න ඕනේ ස්වර්ගයට වස්තු රැස් කරගන්න එක යහපත් වැඩ කරන එක හොඳ ළමක් ඇති කරගන්න එක දැන් තමයි අපි කරන්න ඕනේ දේ ස්වාමීන් වහන්සේ මට මෙච්චර අදවස කිව්වදේ අපි නැගිටලා අපි ආශ්‍රය කරමු ඊවසම ව්‍යාශා කරන්න යනවා හොඳ ජීවිතයක් ඉස්සරහට එන්න පුළුවන් ඊවසම ව්‍යාශා කරන්න යනවා අසරීප හරදර හිතේ ප්‍රශ්න මාර්ග දින ඔක්කොම ව්‍යාශා කරන්න යනවා ඊළඟට මම ආනා මම සිස්ටර් කරත් වගේ නම් මොකක්ද සිස්ටර් නාමල රයිට් වා ගායනි කවුරුනේ ඔව් ඔව් කියන්න පුළුවන් එක කම් ඒ ගායනි ගෞරවාරි කරලා රයිට් ඒ දෙන්නට ලොකු ඇදහිමක් තියෙනවා ඒගොල්ලෝ චර්ච් එකට හැම විටම ඉන්න බැරි වුණා මාසෙකට සැරයක් ගායනි බන්දුලා ඇවිල්ලා මාව හම්බ වෙලා ඒගොල්ලන්ගේ ටයිස් එන්විලොප් එක හැමදාම මගේ අතට දීලා රයිට් ඒගොල්ලෝ ලොකු ඇදහිමක් තියෙනවා ඒගොල්ලන් අර පොඩි දෝ දෙකක් මාසලේ පුරලා තියෙනවා බෙදර සන්තෝෂයෙන් ඉන්නවා එදෙනා කියනවා ගොඩක් දේවල් යේසුස් වහන්සේ අගොන් ජීවිත වෙනස් කරන්නේ මම ඔයාලගෙන් අහන්න ප්‍රශ්නයක් තා කොහොමද මේ ජීවිතේ පස්සේ ස්වර්ගයට යයිද අපායට යයිද ස්වර්ගයට වා යේසුස් වහන්සේ ගලෝ කාලේ දිහා බලන්න තියෙනවා වා ප්‍රේස් ද ලෝඩ් දෙන්න හොඳ අප්‍රසන්නාද තා කවුරු වෙනද යේසුස් වහන්සේ බාර ගත්තද නැද්ද කියන්නේ ඔව් නිමල් බාර ගත්තා වා අපිත් එක ස්වර්ගේ ඉන්නයි අර වේදනාව නැති සදාකාලික ස්ථානයක අපි ඉන්නවා Wow, Sami Kusudi. Abhi, Yashaka. Thank you, Jesus. Abhi, Yashaka Saga. Abhaan, Abhi, 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 මොකද බැමිනේට යනවා මගේ රාජධානියේදී ඔබට මේ කරදර පීඩාවන් කිසි දෙයක් දෙන්න යන්නේ නැහැ කියලා ඔබට කියන්නේ දෙවියන් වහන්සේ. සමහරවිට කියනවා මේ ලෝකෙම අමාරුම ජීවිත ගත කරන ස්වාමීන් වහන්සේ නැවත නැවත මතක් කරනවා. මගේ දරුවෝ මේ ලෝකෙ ජීවිතේ ගැන කරදර වෙන්න එපා ඔබ තාම කාලේ. නමුත් මම ඔබව සදාකල් මගේ නිවාසයේ ඉන්න පිරිස තෝරගෙන තිබෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. මේ වෙලාවේදී ඔබේ දුකද වේදනාවද කිසි දෙයක් හැම දෙයක්ම උන්වහන්සේ ඉවත් කරනවා කියලා උන්වහන්සේ කියනවා. Hallelujah. සමෝනායක කියන දෙවියන් වහන්සේ මේ ලෝකේ වස්තු පස්සෙ දුවන එක නවත්තා. මම නිසා දෙව උතර දාලයක් දුන්නු. මේ ලෝකේ වස්තු පස්සෙ යන්න කියලා. හොඳ නමයි ගැලවීමයි දේව රාජ්‍ය කොටසයි නැති කර ගන්න බඹ ඔබට කතා කරන සමෝනායක. ඔබ හැරෙන්නේ
උන්වහන්සේට පුළුවන් ඔබට සපයන. ආසේ ගොඩක් දියා බලන්න. එයාට දෙන්නේ මාස සපයනවා. එන ඔබට උන්වහන්සේට පුළුවන් සපයන්. ඔබ මාංශය දෙප අනවශ්‍ය වැඩ කරන්න යන්න එපා. ඔබ කැලේ නැති කර ගන්න යන්න ඔබ හොඳම නැති කර ගන්න යන්න එපා. උන්වහන්සේට පුළුවන් ඔබට සපයන.
अभी नवीन मास है कि नाम है गवर्नमेंट पास करने आने हाथी स्वेत के पाया ना नवीन मास है आता है उसे अभी आता है हास मार कर लगे हो एक दम है माँ के सावधान है कीना दामी माँ के इतने कीना माँ के सावधान है बोला नवीन मास हास कम करते ना उतना पीठ आप पर दिवार रिपोर्ट कर लेने दीना निकाम के ना उस सरत आता है उसे नवीन मास हास मार कर राइट सरत के देखिए बोला रुक गया राइट सरल के लोगों हमारे लगते भी लगते हैं ना दानी है यार उम्मीद आते हैं यार बड़ा दोनों पाल बैठे कर रखे हैं अभी दिन हमारे दिन हम देवी हमारे साली पर अभी पेंटर पूरा कौन होता है साली पर ही अगर हमारे देख कर पेंटर पूरा पर वरना अभी दिन हमारे दिन पर जब देवी हमारे साली पर लगते राइट अभी आपको सरल लगता है स्वामी मात्र सुन करो एक वो देवी हमारे से आप आते हैं हमारे आमे कौन कौन इतना देवी हमारे स्पर्श आते हैं उनके कौन बुलाते हैं रामी ने देखे ना सास को कल दिया मगर तो नहीं हर बात पर अगर टिकट मदाई वागे मदाई राइट अब देखो देखे ना सुनते आपको जनता ने मांस या कीमत या क्या आते हैं आप लोग कीमत आते हैं कि सारी कल दिवे स्वामी ना सियाह बात दिवे ना सियाह में अब यहाँ से अगर उनको मिलता है तो उसे उन्होंने प्रसाद सागर मास के बहाने देखे मारे हुए प्यार के पास सुधी करना सिर्फ गौर प्रकाश एक कर लापन साथी आपके ऊपर वो साक्षी दिए हमें एक नहीं तो देवी अनुमान से आपके लड़े कराने आए हम देखो बहुत आप प्रसन्न आते हैं स्वामी मास वो मसूदी हम उनको ये सुविधा है लापन एंड इधर अलग क्या नहीं क्या नहीं कार्य कराने ने चल चल एक देखो वो याद देंगे राइट इधर उधर है तो क्या आपने मैं आउट दे दी बहुत बहुत देर का लाइसेंस कर दिया ना कब ना मिलेगा बिना यस बिना